අද මම ගතේ තියෙන Huawei MateBook 13 එක. අද කතා කරමු මේක. මෙන්න මේ Huawei MateBook 13 එකේ review එකක් කරන්න හිතුවේ මේ price range එකේ තියෙන ගොඩක් durability එක අතින් වැඩිම සහ සාමාන්‍යයෙන් අපි ගොඩක් MacBook එකකට යන්නේ ඒකේ තියෙන design එක සහ ඒකේ තියෙන slim එකට. ඉතින් ඒ විදිහටම ගන්න පුළුවන් experience එකක් මට බලා ගන්න හම්බුණා මෙන්න මේ Huawei MateBook 13 එකේ. ඉතින් මං හිතුවා මගේ experience එකත් ඔයාලා idea එකක් දෙන්න ඕනි කියලා. මොකද කියනවනම් මේක ඕල් රවුන්ඩර් ලැප්ටොප් එකක් වගේම පවර්ෆුල් ඉන්ටර්නල් පාර්ට්ස් එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි මෙන්න මේ ලැප්ටොප් එක ගැන කතා කරමු. මේක අතට ගත්ත ගමන්ම ෆීල් වෙච්ච ප්‍රධානම දේ තමයි මේකේ තියෙන ඩිස්ප්ලේ එක. මොකද මේක අපිට බලා ගන්න හම්බෙනවා අඟල් 13ක 2K රෙසලියුෂන් එකකින් එන ඩිස්ප්ලේ එකක්. මේකේ ප්‍රයිස් රේන්ජ් එක අපිට ගොඩක් බලා ගන්න හම්බෙන්නේ 1080 හෝ HD වගේ ඩිස්ප්ලේස්. හැබැයි මේක අපිට 2K රෙසලියුෂන් එකක් තියෙනවා කියන්නේ පොඩි පොඩි ඩීටේල් පවා අපිට ගොඩක් හොඳට මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. විශේෂයෙන් මේක IPS පැනල් එකක්. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ දක්වපු විශේෂම දේ තමයි මේ කුඩා අපිට බලා ගන්න හැමම සම්පූර්ණයෙන්ම ග්ලාස් පැනල් එකක්. වෙන ලැප්ටොප් වගේ ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් ඇවිල්ලා ඇතුලේ තියෙන ඩිස්ප්ලේ එකක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ග්ලාස් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ වගේ දෙයක් මෙයා ඉන්ක්ලූඩ් කරලා ඇත්තේ මේක සම්පූර්ණයෙන්ම ටච් ඩිස්ප්ලේ එකක් හින්ද කියලා. ඔව් මේක අපිට ඇඟිලි 10ක් වෙනකම්ම ඒ කියන්නේ මල්ටි ටච් එහෙම නැත්නම් 10 පොයින්ට් ටච් ඩිස්ප්ලේ එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් මේකේ ෆ්‍රේම් එක ගොඩක් පොඩි කරලා තිනවා. ඔයාලට පේනවා ඇති දෙපැත්තේ ගොඩක් ස්ලිම් වෙලා තිනවා සහ උඩ සහ පල්ලෙහා ටිකක් මහත බෙසල්ස් එකක් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා 188ක screen to body ratio එකක් සහ මේකේ aspect ratio එක ගත්තොත් 3:2 අගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය ලැප්ටොප් එකක් ගත්තොත් ඔයාලා දන්නවා ටිකක් wide display එකක් තියෙන්නේ. හැබැයි මේ වගේ 3:2 අනුපාතයෙන් ආපු display එකකින් ඔයාලා දන්නවා ඇති ගොඩක් හොඳට read and write කරන්න, ඒ වගේම ගොඩක් හොඳ web browsing කරන්න සහ graphics වැඩ වලට මේ වගේ ගොඩක් 3:2 අනුපාතයේ තියෙන display ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වගේ අනුපාතකින් ආපු display එකක් මට බලා ගන්න පුළුවන් උනේ. ඇත්තටම මම ඒකේ මාරම enjoy කරා. අනිත් විශේෂම කාරණාව තමයි මෙන්න මේ Huawei MateBook 13 එක 100%ක්ම sRGB certification එකත් ලබාගෙන තියෙනවා. කොහොම වුණත් මේක අපිට display එකේ nits නම් බලා ගන්න හම්බෙන්නේ 300ක් වගේ අගයක්. ඒ වගේම අංශක 178ක විවිධ ඇංගල්ලෙකුත් මෙන්න මේ MateBook 13 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් දා කැම්පස් එකේ වැඩක් කරනවා නම් එහෙම නැත්නම් ගෙදරදී වා වැඩක් කරනවා නම් පැත්තකින් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඩිස්ප්ලේ එකට ඇක්සස් කරන්න පුළුවන්. කලස් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම බලනකොට graphics වැඩ වලට සහ පොඩි පොඩි video editing පවා වැඩ කරගන්න මෙන්න මේ ඩිස්ප්ලේ එක highly recommend කරන්න පුළුවන් panel එකක් තමයි මෙන්න මේ MateBook 13 එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩිස්ප්ලේ ගැන කතා කර ඇති තව දෙයක් කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ උඩ අපිට බලා ගන්න හම්බෙනවා මෙගාපික්සල් 1ක ෆ්‍රන්ට් කැමරා එකක්. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් වීඩියෝ chat එකක් කරන්න, එහෙම නැත්නම් ෆොටෝ එකක් සහ වීඩියෝ එකක් shoot කරන්න මෙන්න මේ මෙයාලගේ ෆ්‍රන්ට් කැමරා එකෙන්. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ MateBook 13 එකේ design එක ගැන. මේක අතට ගත්ත ගමන්ම feel වෙච්ච ප්‍රධානම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් හදලා තියෙනවා. MacBook එකක් වගේම ඒ වගේ මේක ගොඩක් බර අඩුයි. මොකද ආසන්න වශයෙන් කිලෝ 1 ග්‍රෑම් 300ක් වගේ ප්‍රමාණයක් තමයි මෙන්න මේ MacBook 13 එකේ තියෙන්නේ. කොහොම වුණත් මෙන්න මේ MateBook 13 එක වල මිලදී ගන්න හම්බෙන්නේ මේකේ තියෙන grey color එකෙන් විතරයි. ඒ වගේ මෙන්න මේ display එක open කරනකොට සහ close කරනකොට මාර්ම ප්‍රීමියම් ෆීල් එකක් එනවා. අනිත් ලැප්ටොප් වගේ ප්ලාස්ටික් ෆීල් එකක් නෙමෙයි තියෙන්නේ. මොකද මේක ඇලුමිනියම් ෆීල් එකක් වෙන හින්දා අතට මාර්ම කම්ෆර්ටබල් ගතියක් තියෙනවා ප්ලාස්ටික් එකකට වැඩිය. ඒ වගේම මෙන්න මේ ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම වැහුවට පස්සේ මේකේ තියෙන උස ගත්තොතින් ආසන වශයෙන් මිලිමීටර් 14.9ක් වගේ වෙන්නේ. ඉතින් ඒකෙන්ද මේක කිසිම ප්‍රශ්න නැතුව ඔයාලගේ තියෙන ඕනම බෑග් එකකට මේක ප්ලේස් කරන්න පුළුවන්. මොකද බරාතින් ගත්තත් ගොඩක් අඩුයි. ඒ වගේම ගොඩක් තින් හින්දා ඕනම තැනක ඕනම විදියකට මෙන්න මේ ලැප්ටොප් එක ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් මේකේ කීබෝඩ් එක ගැන කතා කරොත් ටිකක් වෙනස් විදියේ කීබෝඩ් එකක්. සම්පූර්ණ ෆුල් සයිස් කීබෝඩ් එකක් නෙමෙයි බලා ගන්න හම්බෙන්නේ. මොකද නම්බර් පෑඩ් එකක් නැහැ. හැබැයි මේක හදලා තියෙන්නේ විශේෂයෙන්ම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට වගේම රයිටර්ස්ලට. ඒකෙන් තමයි මේ කීබෝඩ් එක පාවිච්චි කරනකොට මාර්ම ෆීල් එකක් එනවා. මොකද මේක ගොඩක් පොඩි. ඒ වගේම ඩිස්ප්ලේ එකත් අඟල් 13ක් තියෙනවා.
කොහොමද ඩිස්ප්ලේ එක සයිස් එකටම අපිට කීබෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කී ප්‍රෙස් කරනකොට ගොඩක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් එනවා. ඒ වගේම කී අතර ට්‍රැවල් ගත්තත් ඇඟිලි වලට කිසිම අමාරුවක් නැහැ. ඒ වගේම මේ කීබෝඩ් එක අපිට බෑක් ලයිට් එකකුත් බලා ගන්න පුළුවන්. ගොඩක් ලැප්ටොප්ස් වල අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද රෑකට වගේ පාවිච්චි කරනවා නම් මේ කීබෝඩ් එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේක අපිට පවර් බටන් එක ගත්තොත් ඩිස්ප්ලේ එකේ කොණෙන් උඩට වෙන්න තමා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ පවර් බටන් එකේ එක්ස්ට්‍රා ලේයර් එකක් දාලා ෆින්ගර් ප්‍රින්ට් එකක් තියෙන්නේ මෙන්න මේ බටන් එකේ මිහින්ද ගොඩක් ෆාස්ට්ම අපිට මෙන්න මේ ලැප්ටොප් එක ඔන් කරගන්න පුළුවන්. ඉතින් ෆින්ගර් ප්‍රින්ට් එක දාපු එක ගැන නම් ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මේ කීබෝඩ් එකේ දැකපු නෙගටිව් පොයින්ට් එකක් තමයි මේකේ බෑක් ස්පේස් එක සහ ඩිලීට් බටන් එක තියෙන එකම තැනක හින්දා ගොඩක් වෙලාවට බෑක් එකට යනවා නම් ඩිලීට් කී එක ප්‍රෙස් වෙන්න බලනවා. ඒ වගේ මෙන්න මේ MateBook 13 එකේ ඩිසයින් එක ගැන කතා කරනකොට මේකේ පෝට්ස් ගැන කතා කරන්න ඕනේ. මේක අපිට බලා ගන්න හම්බෙනවා USB Type C port දෙකක්. ඒකෙත් වම් පැත්තේකින් විතරයි ඔයාලට data transfer කරන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ තියෙන්නේ charging port එක. ඒ වගේම අපිට 3.5mm audio port එකක් බලා ගන්න හම්බෙනවා. මේක 2-in-1 port එකක්. mic එකක් connect කරවොත් mic එක විදියට සහ headphone එක connect කරවොත් headphone එක විදියට connect වෙනවා. ඒ වගේම මේක අපිට normal USB port එකක් නැති හින්දා ලැප්ටොප් එක මිලදී ගන්නකොටම මේ වගේ අපිට USB Type-C සහ normal USB port එකක් සහිත කන්වර්ටරයක් අපිට නොමිලේම හම්බෙනවා. ඒ වගේම මෙන්න මේ ලැප්ටොප් එකේ අපිට heating management එක ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ Shark Fin 2.0 කියන ටෙක්නොලොජි එක. ඒ කියන්නේ අපිට මේක යට ෆෑන්ස් දෙකකින් මෙන්න මේ ඩිවයිස් එක කූල් කරලා එයා ෆ්ලෝ එක එළියට දානවා. එයා ෆ්ලෝ එක එළියට දාන්නෙත් ලැප්ටොප් එකේ මෙන්න මේ හරියෙන්. ඒ වගේම මේක අපිට ඩුවල් ස්පීකර් සවුන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටීරියෝ විදියට වැඩ කරන. ඉතින් පිටින් නම් පේන්නේ ඔය වගේ දේවල් කිහිපයක් විතරයි. දැන් අපි කතා කරමු මේකේ තියෙන ස්පෙસિෆිකේෂන්. මේකේ තියෙන ඉන්ටර්නල් පාර්ට් ගැන. මොකද මේක අපිට පවර්ෆුල් හાર્ඩ්වෙයාර් කිහිපයක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මොකද මෙන්න මේ ලැප්ටොප් එක බලගෙන ඉලා තිනවා Intel i5 10 generation වලින්. ඒ වගේ මගේ අතට හම්බෙලා තියෙන මේකේ 16GB RAM version එක සමහර විට මේකේ 8GB version එකකුත් එනවා ඇති. මට හරියටම මීටර් නැහැ මේකේ 8GB එකක් එනවා කියලා. ඒ වගේම මේකේ Nvidia GeForce Dedicated MX250 කියන graphic card එක තියෙන හින්දා ඔයාලට සාමාන්‍ය විදියට ගේම් එකක් play කරන්න සහ video editing පැත්ත වගේම graphics කටයුතු කරන්නත් මෙන්න මේ VGA එක හොඳටම ප්‍රමාණවත්. මොකද සමහර companies වල තියෙන ගොඩක් ලොකු price range එකේ තියෙන laptops වලත් බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ graphics card එකමයි. ඒ වගේම මගේ අතට හම්බෙලා තියෙනවා මේකේ 512GB PCIe SSD hard එකක් එක්ක ආපු device එක. ඒකින්ද ගොඩක් ෆාස්ට් විදිහට මේ ඩිවයිස් එක බූට් අප් කරගන්න පුළුවන්. ඒ වගේ මල්ටි ටාස්කින් කරගත්තොත් සොෆ්ට්වෙයා අතර හුවමාරු වෙනකොට කිසිම ලැග් වීමක් බලා ගන්න හම්බුනේත් නැහැ. ඒ වගේම මේකේ Adobe Premiere වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා 1080p වගේ රෙසලූෂන් එකකින් වීඩියෝ එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව එඩිට් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වගේ price range එකත් එක්ක සාපේක්ෂව මේකේ තියෙන ගොඩක් හොඳ බිල්ඩ් එක සහ මේකේ තියෙන පර්ෆෝමන්ස් එක මේ වගේ ගානකට මට කිසිම කම්ප්ලේන් එකක් නැහැ. මෙන්න මේ MateBook 13 එකට. ඒ වගේම මේකේ තියෙන ගොඩක් හොඳ ඩිස්ප්ලේ එක ගොඩක් හොඳ ඩියුරබිලිටි එකක් එක්ක ආපු බිල්ඩ් එක සහ මේකේ තියෙන ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එක මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් මේක අපිට බලා ගන්න හම්බෙනවා 41.7 වොට් අගෙකින් ආපු බැටරි එකක්. ඒ වගේම 65 වොට් ෆාස්ට් චාර්ජර් ඇඩැප්ටර් එකක් මේකට හම්බෙලා තියෙනවා. ඉතින් කියන්න සතුටුයි ඔයාලඟ තියෙන Huawei device එකක් නම් ඔයාලට කිසිම වෙලාවක තවත් extra charger එකක් ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. ලැප්ටොප් එකට connect කරාම මේක 65 watt විදියට වැඩ කරනවා. ඒ වගේම ඔයාගේ mobile එකට connect කරාම මේක Huawei super charge technology එකට මාරුවලා normal විදියට phone එක charge කරන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් හොඳ දෙයක් ඔයා Huawei device එකක්ම පාවිච්චි කරනවා නම්. කොහොම වුණත් මේකේ තියෙන battery එකත් එක්ක සාපේක්ෂව ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව normal විදියට වැඩ කරලා දවසක් පාවිච්චි කරන්න පුළුවන්. දවස් ඉවර වෙද්දිත් බැටරි කිහිපයක් ඉතුරු කරගන්න පුළුවන් වගේම. හැබැයි ඔයා ගොඩක් heavy game ගහන කෙනෙක් නම් සහ video editing වගේ කරන කෙනෙක් නම් මම recommend කරනවා මේකේ බැටරිය නම් පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් current එකට plug කරනම charge කරන්න. මොකද ගොඩක් heavy games සහ heavy වැඩ කරනකොට මේකේ බැටරිය සාපේක්ෂව normal usage එකට වඩා ටිකක් වැඩියෙන් වැය වෙන හින්දා කොහොම වුණත් මෙන්න මේ Huawei MateBook 13 එක ගැන කතා කරනකොට මේකේ ස්පෙෂල් ෆීචර් එකක් තියෙනවා Huawei Share කියලා. ඔයාලඟ තියෙනවා නම් Huawei flagship device එකක්. කිසිම ප්‍රශ්නයක් නැතුව එක ටච් එකකින් ඔයාගේ mobile එකේ තියෙන හැම data එකක්ම මේකට transfer කරන්න පුළුවන්. wire එකක් නැතුව. ඒ වගේම laptop එකේ තියෙන දේවලුත් mobile එකට transfer කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් fast විදියට වැඩ කරනවා. හැබැයි හැම Huawei device එකකටම වැඩ කරන්නේ නැහැ Android තිබ්බත්. මොකද මේක වැඩ කරන්නේ device එකේ NFC පහසුකම් තියෙනවා නම් විතරයි. කොහොම වුණත් අවසාන වශයෙන් මෙන්න මේ MateBook 13 එක ගැන කතා කරොත් ගොඩක් හොඳ premium build එකක් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් 2K resolution එක.
ඒ වගේම දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන් බැටරි එකක් සහ MacBook වලට වෛර කරන කෙනෙක්ට ගැළපෙනම device එක තමයි මෙන්න මේ Huawei MateBook 13 කියන්නේ. මොකද MacBook එක වගේම premium design එකක් සහ බර අඩු හින්දා වගේම මේකේ run වෙන්නේ Windows හින්දා අනිවාර්යයෙන්ම MacBook හේට කෙනෙක්ට නම් මේක ගොඩක්ම ගොඩක් ගැළපේවි. කොහොමනත් මේක ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 244,000ක් වගේ මුදලක් තමා වෙන්නේ. හැබැයි මෙන්න මේ සැප්තැම්බර් මාසේ වලට මිලදී ගතදී මේක ආසන්න වශයෙන් රුපියල් 220,000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ? ඔයාලංග මේ වගේ මුදලක් තියෙනවනම් ඔයා මෙන්න මේ Huawei MateBook 13 එක මිලදී ගන්නවද? අනිවාර්යයෙන්ම ඔයාලගේ දසත් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන පළවෙනි පාටට වඩබුලම් පල්ලෙත් ඉන්න රතුපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැබැයි තියෙන bell icon එක press කරලා තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද අපි හම්බෙමු ඊළඟ